विश्व आशीर्वाद उपसीर दिनाटम लभेवा कियला मम प्रार्थना करनवा मी वीडियो एक मम ओबट लबा देन्नट हितुवे सौभाग्य रंदरटू वेडमुलुवटत ए वगेम आदर वेडमुलुवटत संबंध वेन दरुवन त पुदुवे तिबिच्च विशाल गेटलुवक वेला तिबुना मी मम ओबट कियला देन्नट यान संकल्पय एक निवेदिव तेरुंगा ने नेतुव तमंगे पौल जीविते तमंगे मे पौल जीविते गतकराद्दी मेक निवेदिव तेरु नोगेनी मनीसा दरुवानी ताम प्रबल रिव्दियत तमंगे जीविते आउलें आउलत पत्करगिन तिप इते एनिसा मत हितना मेगेन उबत निवेदिव किया देन तोनी निवेदिव अवबोध करवान तोनी पलविनी दे तमाई पुते සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතයට ඔබට ඔබ සහකරුවෙක් තෝරගන්නකොට ඒ සහකරුවා අනිවාර්යයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවක්ම වෙන්නට ඕනේ. ඒත් සමහර දරුවෝ මගෙන් අහලා තිබිච්ච කාරණයක් තමයි ආධ්‍යාත්මික සහකරුවන් එක්කෙනයිද ඉන්න පුළුවන් කියලා. නෑ. ආධ්‍යාත්මික සහකරුවන් කීප දෙනෙක් ඉන්නට පුළුවන්. ආධ්‍යාත්මික සහකරුවා කියලා කියන්නේ उबे आध्यात्मिक शक्ति तो उबे आध्यात्मे तेन ए संख्यातेन गुणवट कंप्लीटली हेवे नेता मुलु मनिन्म हो यम्ता तुरत गेलपेन सामान्यं सीत पनहाकट वडा अहु गेलपेन टोनी ए गेलपेन टोनी तोट उबे आध्यात्मिक संख्यातेन वलट ප්‍රබලව ගැලපෙන කෙනාව තමයි අපි ආධ්‍යාත්මික සහකරුවෙක් කියලා කියන්නේ. එතකොට ඒ වගේ අය ඔබට කීප දෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබ ඔබ කියලා කියන්නේ ඔබ ඔබ ළඟ තියෙන දැන් ඔබට මේ දල ශරීරයක් තිබුණාට ඔබ මේ විදියට හිටියට ඇත්තටම ඔබ ගාව තියෙන්නේ දත්ත සහ තරංග ගුණයක්. මේ දත්ත සහ තරංග ගුණුව තමයි අපි ආධ්‍යාත්මික කියලා කියන්නේ. මේක හරියට බල්බ් එකක් වගේ. අපිට අතින් අල්ලන්න බෑ. එක සංඛ්‍යාතයක් ගුණුවක් තියෙන්නේ. එතකොට මේ ඔබව මැනේජ් කරන්නේ ඔබ හිතන විදිය, ඔබේ ආසාවල්, ඔබේ හැඟීම්, ඔබට තියෙන මුදල් ප්‍රමාණය, ඔබ කටයුතු කරන විදිය, සමාජෙත් එක්කලා ඉන්න විදිය, ඔබ ප්‍රශ්න විසඳන විදිය, ලෝකෙ දකින විදිය මේ ඔක්කොම කටයුතු කරන්නේ හැම දෙයකම බලපාන්නේ ඔබේ ආධ්‍යාත්මික उबे उब कथा कर दी मम कथा कर मट अपिकेन हुए मगे आध्यात्मिक संख्या क्रियावल तुलतम मट मे विधि दर्शन किलाते मम मे विधि गीता मम सरल जीवित गत कर सरल जीवित हेतु एक इतकोट मे मगे क्रियावलियम आस මම ඉන්න විදියට මම කතා කරන විදියට මට හිතෙන දේවල් වලට මුළු මනින්ම කැමතියි. ඒ විදියටම ඒ ඒ ඒ විදියටම සුසර වෙන. ඒ කැමැත්ත දැනෙන්නේ එයාට ඒ විදියට ආස හිතෙන එයාට ඒ ඒ සංඛ්‍යාත පරස්සය තියෙන නිසා. ඒ විදියටම ඉන්න අය තව මේ ලෝකේ ඉන්නවා. එතකොට ඒ අය තමයි තමන්ට සුසර වෙන්නේ. තමන්ට සුසර වෙනවා. එයාට මෙයත් එක්කම බැඳීමක් ගොඩනගා ගන්න පුළුවන් ඒක ආධ්‍යාත්මිකවයි ශක්තිමත් වෙන්නේ නැත්තම් මේ රූපය දැකලා රූපය දැකපු ගමන් රූපෙට ආසාවකට ඇති කරගන්න බැඳීමක් නෙමෙයි ඒක ඒක මුළුමනින්ම ආධ්‍යාත්මික සංඛ්‍යාතයන් වල තියෙන ආකර්ෂණයේ ඔස්සේ එකතු වෙන බැඳීම ඒ බැඳීම හරි ශක්තිමත් ඔබ කොච්චර ඔබේ මූණ විරූපී වුණත් ඔබ කැත වුණත් ඔබ ලස්සන වුණත් ඔබ ඔබේ ඔබේ කිසි දේ හැමදේම මොන දේවල් සිද්ධ වුණත් ඒ බැඳීම තියෙනවා නම් ඒ ඔබ සහකරුවන් දෙදෙනෙක් අතර ඒ හරි පාර්ට්නර්ෂිප් එකක් ඇති කරගන්නකොට ඒ බැඳීම තියෙනවා නම් එයා ඔබට හොඳටම විශ්වාස කරන්න පුළුවන්. එතකොට ආධ්‍යාත්මික සහකරුවන් දෙදෙනෙක් අතර ඇති වෙන විශ්වාසයේ ප්‍රබලයි. එතකොට එයා ඔබේ පරම ඥාතිය බවට පත් වෙනවා. පැහැදිලිද පරවෙන දේ එක. එතකොට ඔබට එයාගව විශ්වාසය තියෙනවා එහෙනම් ඔබට විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා විශ්වාසය රැඳෙනවා අපි කියනවා විශ්වාසය තිබුණොත් විතර ඔබට හැමදේම කරන්න පුළුවන් වෙන්නේ
ඔබට එයා ගැන විශ්වාසය තියෙනවා කියන්නේ ඔබට හරි පහසුයි ජීවිතේ ගත කරන්න පුළුවන්. එයා ඔබ ගැන දන්නවා, ඔබව ඉවසන්න පුළුවන්, ඔබත් එක්කලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්, ඔබ හිතන විදියට හිතන්නේ ගැටලු ඇති වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට නිදහස ලැබෙනවා. පැහැදිලිද? එතකොට මේක තමයි ප්‍රබලතම දේ. දෙන්නේ එකට එකතු වෙනකොට මේක යාළුකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ යම් කිසි විදියකට ඔබේ ආයතනයක ආයතනයක් පරිපාලනය කරනකොට ඒ ආයතනය අපි හිතමු ෂෙයා සිටියට යනවා නම් ඒ ඔබේ ආයතන සහකරුවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සාමාන්‍ය ජීවිතයේ යාළුවා වෙන්නට පුළුවන්, ඔබේ සාමාන්‍ය ජීවිතයේ සහකරුවා වෙන්නට පුළුවන්. මේ හැම දෙයකම මේක බලපානවා. මේක මෙච්චර මේ ආධ්‍යාත්මික සංඛ්‍යාතයන් වල සමානත්වය තියෙන පිරිසක් ඔෆිස් එකක ඉන්නවනම් එතන ප්‍රශ්න අඩුයි, ගැටලු අඩුයි. ඒකත් මතක් කරන්නට ඕනේ. ඊළඟට මම කතා කරනවා ආධ්‍යාත්මික පරිපූර්කතා නීතිය පිළිබඳව. මේකත් අපි තේරුම් ගන්නට ඕනේ, ඉතාම ප්‍රබල නීතියක්. මේක සෝබාදහම විසින්ම හරි අපූර්වවට ගොඩනගලා තියෙන නීතියක් පුතේ. සෝබාදහම විසින්ම අපූර්වවට ගොඩනගනලා තියෙන නීතියක්. මම මෙහිම කියන්නට හේතුව සාමාන්‍ය ශක්තිමත් පෞල් ජීවිතයක් ශක්තිමත් බැඳීමක් පවතිනකොට ඒ පෞල අපි හරි විදියට අධ්‍යයනය කරොත් ඒ පෞලෙදී සැමියාට තියෙන වෙනස්ම ගුණාංග කීපයක්. බිරිඳට තියෙනවා ඒ සැමියට නැති තවත් වෙනස් ගුණාංග කීපයක්. ඒ කියන්නේ ගුණාංග කට්ටල දෙකක්. මේ ගුණාංග කට්ටල දෙක නිවැරදිව කළමනාකරණය කරගෙන නිවැරදිව යොදාගෙන අවබෝධයෙන් ජීවත් වෙන පෞල් ජීවිත ඉතාම සතුටින් තමන්ගේ පෞල් ජීවිතය ගත කරනවා. ඒ පවුල හරි වාසනාවන්තයි, ඒ පවුලට ඉපදලා ඉන්න දරුවෝ හරි වාසනාවන්තයි. මොකද රණ්ඩු සරුවල් අඩුයි, මත ගැටි මඩුයි. තමන්ගේ තමන්ට පුළුවන් දේවල් මොනවද, මගේ මහත්තයාට පුළුවන් දේවල් මොනවද කියන එක ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් මෙහෙම අවබෝධ කරගත්තහම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ හැකියාවල් භාවිතා කරලා තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන එක හරිම ලේසියෙන් කරන්නට හැකියාව තියෙනවා. මේක හරි ප්‍රබල දෙයක්. හැබැයි මේක හරියට වටහා ගන්නේ නැතුව තරඟ කරන්න යනකොට මේක හරියට වටහා ගන්නේ නැතුව තමන්ට තමන්ගේ මේ ශක්තියින් හරියට ගලපගන්නේ නැති වුණාම පෞල් ජීවිතයේ අවුල් වෙන අවස්ථා අනන්තව දකින්නට පුළුවන්. මම ඔබට සරල උදාහරණයකින් මේක පහදලා දෙන්න. දැන් අපි හිතමු සමහර කාන්තාවන් ඉන්නවා, ඒගොල්ලෝ හරිම බොළඳයි. බොළඳයි කියන්නේ ඒගොල්ලෝ වෙනස්ම සිතුවිලි සමුදායක් ඒගොල්ලන්ට තියෙන. ඒගොල්ලෝ ලස්සනට අඳින්න ඕනේ, හරිම හිත හරිම බොළඳයි. ටිකක් අර කඩාගෙන වැටෙන බව වැඩි, ශක්තිමත් භාවය කියන එක චුට්ටක් අඩුයි, හිත හරියට රිදෙනවා, බොළඳ සිතුවිලි තියෙනවා. හරි ලස්සන හීන ලෝකයක ජීවත් වෙන යාන්ට අර යථාර්ථයේ කියන එකට මුහුණ දෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඒගොල්ලෝ හරි හිත හොඳයි, හරි ආදරණීයයි, ඒ විදිහට කටයුතු කරනවා. එතකොට මේ වගේ බිරිඳකට ලැබෙන සැමියා එයා වගකීම ගන්න කෙනෙක්. එයා ශක්තිමත්ව හිතන කෙනෙක්. එයා ශක්තිමත්ව වැඩ කරන කෙනෙක්. එයා තමයි පවුල බර කරට ගන්න පුළුවන් කෙනා. පැහැදිලිද? එයාට තමයි හැමදේම ඒ ෆ්ලෝ එක ගෙනියන්න පුළුවන් කියලා. එයාට ඒක තේරෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා. එතකොට බිරිඳ උත්සාහ කරනවා නම් ඒ විදිහටම ඉන්න සැමියා අර අනිත් කොටස සිද්ධ කරනවා. එතකොට ඒ පවුලේ පැවැත්මට මේ දෙන්නගෙම දැන් සැමියාගේ අර තියෙන. එතකොට සැමියා බිරිඳ දිහා දකින්න පුංචි දරුවෙක් වගේ. සමහර වෙලාවට එයාගේ සැනසීම තියෙන්නේ එයාගේ තියෙන කටයුතු කරන විලාසයෙන් සැමියට හිත නිවෙන දෙයක් වෙනවා. මේ විදිහට ඒ භාවයන් කටයුතු කරන විදිය මම මේ කියන්නේ. එයාගේ කරුණාවන්ත භාවය, එයා කටයුතු කරන විදිය, එයා ප්‍රශ්න ඉවසන විදිය, තමන්ගේ බිරිඳ ප්‍රශ්න ඉවසන විදිය,
ඒවත් එක්කලා සැමියා ගොඩනැගින්න වෙනස්ම විදියකට. එතකොට ඒ දෙන්නගේ ගුණාංග දෙක එකතු කරගන්නේ, ඒ කියන්නේ එකතු කරගෙන ඒක කන්ෆ්ලික්ට් එකක් නැත්තම් තරගයක් බවට පත් කරගන්නේ නැතුව, ගැටුමක් බවට පත් කරගන්නේ නැතුව ඒ දෙන්නේ ගුණාංග දෙක එකට ලස්සනට ගලපගෙන යනකොට ඒ දෙන්නගේ පෞල් ජීවිතේ හරි ලස්සනයි. හැබැයි අපි හිතමු ඔබේ සැමියා හරි දක්ෂයි. ඔහුට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔහු හැම දෙයකටම දක්ෂ කෙනෙක්. එතකොට පොඩ්ඩක් හරි බිරිඳගේ හිතට ආවොත් මටත් මේ වගේ වෙන්න ඕනේ. මටත් මේ වගේ වෙන්න ඕනේ. එයාට පුළුවන් නම් එයි මට බැරි. මාත් මේක කරන්න ඕනේ. මාත් මේක කරන්න ඕනේ කියලා මේ එකත් එක්කල ගැටණයකට ආවොත් එහෙම එතකොට එයාගේ හිතේ සතුට නැති වෙනවනේ. ඉරිසියාව වැඩි වෙනවා. සතුට නැති වෙනවා. එතකොට ඉතින් පවුලේ ආරවුල් නැති වෙනවා. දැන් මේක තව දුරටත් ඔයගලන්ට විස්තර කරොත් දැන් අපි දකිනවා උගත් දෙන්නෙක්. අපි ගමු උගත් කාන්තාවක් සහ පිරිමි කෙනෙක්. එතකොට මේ සැමියා සහ බිරිඳ දැන් නෝනා හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඇය උපාධි කීපයක්ම ලබා ගන්නවා. උපාධි කීපයක්ම ලබා ගන්න. ඇයට ඕනේ ඉහළ තැනකට යන්න. දැන් මේ උපාධි ලබා ගැනීමෙන් කරන්නේ තමන්ගේ සමාජීය තත්ත්වය සහ තමන්ගේ උගත් බව වැඩි කරගෙන තමන් ඉහළ මට්ටමකට යනවා. එතකොට වැටුප් මට්ටමත් වැඩි වෙනවා. එතකොට මහත්තයා තාම එතනම ඉන්නවා. නෝනා ටිකෙන් ටික වැටුප් මට්ටම වැඩි කරගන්න උත්සාහ කරනවා. එතකොට මෙතෙන්දි මොකක්ද ඇති වෙන්නේ? මහත්තයාට ඇති වෙන්නේ යම්කිසි හීනමානයක්. එතකොට නෝනට ඇති වෙන අධිමානයක්. දැන් මේ විදිහට වෙලා දැන් අන්තිමට වෙන්නේ නෝනා මහත්තයව කියා කරන්නේ නැති වෙලා යනවා. ගණන් ගන්නේ නැති වෙනවා. මට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා. එතකොට අර තමන්ගේ ලේන් බිහි කරපු දරුවන්ට මොකද වෙන්නේ? ඔවුන් දෙලොවක් අතර තනි වෙනවා. මොකද අම්මා තාත්තා අතර තියෙන සීතල යුද්ධයක්, මානසික යුද්ධයක් එක්ක. සරල බව නැති වෙලා තරඟකාරීත්වය ඇති වෙලා අම්මා තරඟ කර ඉස්සරහට යන්න උත්සාහ කරනවා. තාත්තත් ඒකට උත්සාහ කරන්නේ. තාත්තා එක තැනක රැඳිලා ඉන්නවා. අම්මා අධිමානයෙන් පෙළෙනවා, තාත්තා හීනමානයෙන් පෙළෙනවා. දරුවෝ තනි වෙනවා. හැබැයි ඔක මේ විදිහට ගලපගත්තොත් තාත්තා එක තැනක ඉන්නවා, අම්මත් ඒ තැන ඉන්නවා. ඒ දෙන්නගේ හැකියාවන් ඒ දෙන්න තේරුම් ගන්නවා. ඒ හැකියාවන් ඔස්සේ එදිනට හරි අවබෝධයක් තියෙනකොට මට හරියන්නේ මේක තමයි. මම මේකෙන් සෑහීමකටපත් වෙනවා. සමහර වෙලාවට මහත්යට හිතෙන්න පුළුවන් මගේ නෝනට මෙතන තමයි හරියන්නේ. ඒ ඉහළටම යවන්න ඕනේ ආව. එයා එතන ගැලපෙනවා. එතකොට ඒකට මහත්ය උදව් කරනවා. ඒ නෝනට අවශ්‍ය කරන පරිසරය රැකවරණේ හදලා දෙනවා. එතකොට නෝන තේරුම් ගන්න ඕනේ මම මේ විදියට මෙතෙන්ට ගියාට මේකෙන් මගේ බේස් එක තියෙන්නේ මෙතන. මට රැකවරණය, මට ආදරය, මට මේ හැමදේම තියෙන්නේ මෙතන. ඒ නිසා මේ මම මේක ගල්ප ගන්න ඕනේ. මම මේ ඉපෙයින් කරනවා නම් මං ඉහළට යනවා නම් ඒ ඉපෙයින් කරන්නේ ඉහළට යන්නේ මගේ පවුල වෙන්නේ. අර මමත්වය ආත්මార్థකාමීත්වය ඉවත් කරලා අපි දෙන්නම උපයන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. අපි දෙන්නම කැප වෙන්නේ. අපි ඉහළට යනවා, අපි ඉගෙන ගන්නවා, මේ ඔක්කොම කරලා අපි කැප වෙන්නේ මගේ දරුවෝ වෙනුවෙන්. මෙන්න මේ කියන තැනට තමන් ආත්මార్థකාමීත්වය අයින් කරලා දෙන්නම එකට එකතු වෙලා ඒ තමන්ගේ හැකියාවල් අඳුනගෙන ඒ අතර කන්ෆ්ලික්ට් එකක් නැත්තම් ගැටුමක් ඇති කරගන්න නැතුව ආදරෙන් ඒ දිහා බලලා දයාවෙන් ඒ දිහා බලලා ඒක අනුපූරකත්වයේ විදිහට දැකලා මොකද සමහර විට මහත්යයට වඩා වෙනත් අංශකින් තමන්ගේ බිරිඳ දක්ෂ වෙන්න පුළුවන්. එතකොට එයා එතනින් උඩට යනවනම් ඒ මහත්ය ප්‍රබලව ඒකට උදව් කරන්න. ඉතින් ඒ විදිහට සාර්ථකව උඩට ගිහිල්ලා හරි විදිහට පෞල් ජීවිතේ ගත කරන ඕනම පෞලක් දිහා අපි බැලුවොත් ඒ මහත්ය හරීම දයානුකම්පිතයි. ඒ මහත්ය හරීම ආදරින් ඒ නෝනට ඒකට ඉඩ දෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙතෙන්දි ඉදිරියටම ගිහිල්ලා හරිම සරලව ජීවත් වෙන, එහෙම නැත්නම් හරිම හොඳ පෞල් ජීවිතයක් ගත කරන ඉහළ ව්‍යාපාරිකයෙක් අපි ගමු. එතකොට නෝනා අර මහත්යාගේ තැනට එන්න උත්සාහ කරන්නේ. මහත්යාට එතෙන්ට එන්න අනුපූරකතාවයෙන් සපයනවා.
ඔහුට උදව් කරන ඔහුගේ මනස සංසුන් වෙන්න උදව් කරනවා හැම පැත්තකින්ම උදව් කිරීම කරනවා පැහැදිලිද මේක හරිය ලස්සන තියරි එකක් එතකොට සම තවත් සමහර පවුල් කට්ටලයක් අපි ගත්තොත් එහෙම තවත් සමහර පවුල් තියෙනවා පුතේ ඒ නෝනට හැමදේම පුළුවන් බැරි දෙයක් නෑ හැමදේම පුළුවන් එයා හරි ශක්තිමත් එයාගේ හිත නැමෙන්නේ නේ එයාගේ මහත්ය එකට දක්ෂයි කියලා හිතන්න එතකොට සිද්ධ වෙන්නේ එයාගේ මහත්ය එතන රැඳෙන්නේ නෑ සබදාහම එක්ක එයාගේ මහත්ය වෙනම පැත්තකට යවනවා එහෙම නැත්නම් එයා තමන්ගේ ජීවිතේ ඉවත් කිරීම සිද්ධ කරනවා එතකොට මේ ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ තමන්ගේ පවුලට ඔබ ආදරේ නම් තමන්ගේ පවුල රැකගන්න ඔබට අවශ්‍ය වෙනවා නම් ඔබේ හිත තුල උපේක්ෂා සහගත බව ප්‍රබලව තියෙන්න ඕනේ අපි හිතමු මම මේක මේ මේ විදිහම ගැටලුවක් මට නගපු දරුවෙක්ට මම ගත්ත උදාහරණයම මම ඔබත් එක්කලත් කියනවා දැන් ඒ දරුවට ඕනි වෙලා තිබුණේ එයාට කිසිම එයාට හිතට කන්ෆිඩන්ස් නැහැ මට ආත්ම විශ්වාසයක් නැහැ එයා එයාට ඕනේ එයාගේ මහත්ය වගේම ඉස්සරහට යන්න හොඳට උපයන්න හොඳ ශක්තිමත් කාන්තාවක් වෙන්න හැබැයි එයා කියනවා එයාට ආත්ම විශ්වාසය නැහැ එතකොට ශක්තිමත් කාන්තාවක් කියලා එක එයා දකින්නේ එයාගේ එයාට එලවන්න පුළුවන් වෙන්න ඕනේ වාහනේ එලවන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගෙම රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගෙම ආර්ථික ශක්තිමත් භාවයක් තියෙන්න ඕනේ කියන එක තමයි එයා දකින්නේ හැබැයි එයාට ඒකට කන්ෆිඩන්ස් මදි ඒක තමයි එයා මංගාවට ආවේ එතකොට මහත්ය ඒ හැමදේම තියෙන එයාට ආදරෙන් උදව් කරන කෙනෙක්. එතකොට ඒ දෙන්නගේ අතර පෞල් ජීවිතය අතර කිසිම ගැටලුවක් නැහැ. හැබැයි නෝනට ඉරිසියාවක් තියෙනවා මහත්ය ගැන. ඒ කියන්නේ මට බෑනේ කියන එකත් එක්ක ඉරිසියාවක් මතුවෙනවා. එතකොට පුතේ ප්‍රබලවම සිද්ධ වෙන්නට ඕනේ දේ තමයි නෝන තේරුම් ගන්නට. නෝනටයි මහත්යටයි දෙන්නටම ඩ්‍රයිවිං පුළුවන් නා. ඒ දෙන්න අතර තියෙන ගැටණිය නැති කරලා මහත්යා ඉන්න වෙලාවට මහත්යට ඒ වගකීම දෙනවා. හැබැයි මහත්යට කවදා හරි නෝනාගේ උදව් ඕනේ. මහත්යා නැති වෙලාවට නෝනා ඒක සිද්ධ කරන්න තෝනේ. එතකොට එයා එයාගේ මනසින් තේරුම් ගන්න තෝනේ. මම මගේ හැකියාව යොදාගන්නේ මට අවශ්‍ය වෙලාවට මගේ මහත්යට මගේ පවුල දියුණුවට අවශ්‍ය වෙලාවට. හැබැයි නෝනා හිතන්නේ කියන නැත්නම් මහත්ය හිතන්නේ කියුවොත් මම මෙයාව පාගල දාන්න ඕනි මම මෙයාව පාගල දාන්න ඕනි එතන වෛරයක් එක්කලා තියෙන අර තරගයක් නිපුතේ ඇති වෙන්නේ එතකොට දෙන්නගේ ආධ්‍යාත්මික බැඳීම පරිපූර්කතා නීතිය නැති වෙලා යනවා පැහැදිලිද ඒ නිසා හැම වෙලාවෙම ඔබ උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේ හැම වෙලාවෙම ඒකට මිත්‍රශීලීත්වය ලෙංගතුකම ඉවසීම එකිනෙකා තුල තියෙන ඔබේ ඔබ තුල තියෙන ඒ හඳුනා ගැනීම තේරුම් ගැනීම මේ හැමදේම වැදගත් වෙනවා. එතකොට මේ සබදාහම හරි ලස්සනට හැමදේම විසඳලා තියෙනවා පුතේ. කිසිම දෙයක් කර කියා ගන්න බැරි හරිම දුර්වල ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ශක්තිමත් සැමියෙක් දෙනවා. එතකොට ඔබ කරන්න ඕනේ ඒ ශක්තිමත් සැමියාගේ ඒ ශක්තිමත් භාවයේ අඳුරගෙන එයාට උදව් කරන එක. සමහර වෙලාවට ඔක අනිත් පැත්ත සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සැමිය කරන්න උනේ ඒක එතෙන්දි කන්ෆ්ලික්ට් එකක් ඇති කරගන්න නැතුව නොනට උදව් කරන එක. එතකොට තව සමහර වෙලාවට සැමියට තියෙන හොඳ තාර්කන ශෛලී හැකියාවක්. එයා හරිම බුද්ධිමත් කෙනෙක්. හැබැයි එයා සමාජශීලී නෑ. නෝන හරිම සමාජශීලී. නමුත් නෝනාගේ තියෙන දැක්ම ටිකක් අඩුයි නම් අන්න මහත්යාගේ බුද්ධිය තමන් ලබා ගන්න ඕනේ. එතකොට මහත්ය තේරුම් ගන්න ඕනේ මම බුද්ධිමත්. මම මගේ නෝනාට මේ අපේ පවුල ලස්සට අරගෙන යන්න. මම උදව් කරන්නේ මගේ බුද්ධියෙන්. නෝනා කටයුතු කරන්නේ අපි හිතමු එයා මොනවා හරි සමාජ සේවිකාවක් නම්. එතකොට නෝනාට උදව්ව දෙන්නේ යා. දැන් මම බොහෝමයක් දැකලා තිනු ගොඩක් වෙලාවට අපි ගත්තොත් ප්‍රසිද්ධ පුද්ගලයන් ඒගොල්ලන්ගේ අපි කාන්තාවන් ගමු ප්‍රසිද්ධ කාන්තාවන් ගත්තොත් නැත්නම් ව්‍යාපාරික කාන්තාවන් ගත්තොත් ඒගොල්ලන්ගේ මැනේජර් ඒගොල්ලන්ගේ අර ප්‍රබල ශක්තිය වෙන්නේ ඒගොල්ලන්ගේ මහත්ය. එතකොට මහත්ය තමයි කියන්නේ මේ විදියයි මේ හොඳම විවේචකයා.
එතකොට හරි විදියට ඒ ඒ දැක්මට නොනට උදව් කරන අර අපි කියන්නේ අදි මේ මේ තේජෙ නැති හස්තය විදියට ඉන්නේ ශක්තිය විදියට ඉන්නේ එතකොට ඒ අවබෝධය තුළ එතකොට නෝනාගේ හිතේ තියෙන භක්තිය ආදරයක් සහ ලොකු ලොකු දෙයක් ස්තුති පූර්කතය දැනෙනවා මම මෙතන ඉන්නේ මගේ මහත්ය මට ශක්තියක් වෙන නිසා මම දැකලා තියෙනවා බොහෝමයක් හොඳ මේ ඉදිරියට ආපු එහෙම නැත්නම් මේ රටේ හොඳ නමක් තියාගත්ත දක්ෂ ව්‍යාපාරික කාන්තාවන්ගේ ඉන්ටර්විව්ස් වලදී ඔබ බලන්න ඔවුන් කියනවා මගේ මහත්ය නැත්තම් මට මෙතෙන්ට එන්න බෑ මගේ මහත්ය හරියට මාව තේරුම් ගත්තා මගේ මහත්ය හරියට මාව මැනේජ් කරා මගේ මහත්ය තමයි මගේ හොඳම විවේචකයා ඒ විදිහට කියනවා පුතේ එතකොට මහතුරු තේරුම් ගන්න ඕනේ මගේ නෝනන් මෙතෙන්ට මම යවන්න නම් මම මේ විදිහටයි කටයුතු කරන්න ඕනේ අනුපූරකතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඉතින් මේක හරියට තේරුම් ගන්න නැත්තම් ඔබ ලත වෙමින් ඉන්නවා නම් ඔබට ඔබේ සැමියට ඔබේ බිරිඳට ඔබ වෛර කරනවා නම් ඔබ ඉරිසියා කරනවා නම් ඔබට ඒත් එක්කලා ගැටුමක් තියෙනවා නම් පුතේ ඒක වැඩක්ම නෑ මොකද ඔබ දෙන්නම උපයන්නේ එකම ගෙදරකට ඔබ දෙන්නම උපයන්නේ එකම දරුවට ඔබ දෙන්නම කරන දේවල් වලින් බලපෑම වෙන්නේ ඔබේ ඔබ දෙන්නගේම ලේවලින් හැදෙන දරුවට ඒ නිසා ඔබ හරි ඉවසීමකින් හරිම දැක්මකින් කටයුතු කරන්න තෝනේ මේ අනුපූරකතාවය ගැන තේරුම් අරගෙන. ඉතින් ඒක තමයි මට අද මේ වීඩියෝ එකේදී කියලා දෙන්න තෝරුනේ බොහෝමයක් දරුව ජීවිත අවුල් කරගන්නවා මේ අනුපූරකතාවය ගැන තේරුම් ගන්නේ නැතිකම නිසා ඔවුන්ට හිතන විදියට ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගන්න TypeError නිසා අම්මා වෙන ලෝකික තාත්තා වෙන ලෝකික දරුවෝ තනි වෙලා යනවා. තේනිසයි මම මේක ගැන මතක් කරේ හැම වෙලාවෙම මට ඕනේ දරුවන්ට ජීවිතේ දිනන්න ජීවිතේ නිවැරදිව වටහා ගන්න ජීවිතේ නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නට උදව් කරන්න. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම මේ දේශන සකස් කරන්නේ. ඉතින් දරුවන්ට මගේ සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන් ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහිදී අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම ඔබට කියා දීම සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම ආදර වැඩමුළුවේදී ආදරය නිසා ජීවිතේ විනාශ කරගත් ආදරය නිසා සම්පූර්ණයෙන්ම වැටිච්ච තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවන් තමන්ට ආකර්ෂණය කරගන්න මේ විශ්වයෙන් ප්‍රතිඵල ලබා ගන්න තමයි දරුවන්ට උගන්වීම සිද්ධ කරන්නේ. එතකොට ඊළඟට අපි ගත්තාම සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේදී මම ඔබට ලබා දීලා තියෙන සෞභාග්‍ය රන්දරතුව සම්පූර්ණයෙන්ම ඒ කොම අභ්‍යාස ටික නොමිලේම දීලා තියෙනවා. එතකොට මේ නොමිලේම දීලා තියෙන ප්ලේලිස්ට් එක ඔයගලට බලන්න පුළුවන් මගේ YouTube channel එකේ ප්ලේලිස්ට් තරහා. ඒක බලලා ඔබට හිතෙනවා නම් නෑ මට තේරෙන්නේ නෑ මම දැන් අවුරුද්දක් තිස්සේ කරනවා මාස 6ක් තිස්සේ කරනවා මට හරි ප්‍රතිඵලයක් නෑ. එහෙනම් ඔබේ ආධ්‍යාත්මික ගැටලු තියෙනවා. ඔබ හිතන විදිය ගැටලු තියෙනවා. ඔබේ ආධ්‍යාත්මික ශක්ති පරාසයේ ගැටලුවක් තියෙනවා. ඒක ඔබව පිළිවෙත් මගින් පූර්ණේ කළ යුතු. ඒක අනුපූරණය කරන්නට අවශ්‍ය වෙනවා. ඒකට ඔබට මගේ උදව් අවශ්‍ය වෙයි. එතකොට ඔබට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට මම මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව ඇත්තටම දරුවන්ට දෙන්න හිතුවේ දැන් මේ අපි විශ්ව ශක්තිය කියලා අපි ආකර්ෂණය කරන්නේ පුතේ දත්ත සහ සංඛ්‍යාතයන්. එතකොට දත්ත සහ සංඛ්‍යාතයන් විදියටම වලින්ම ගොඩනැගිච්ච අනිත් ෆීල්ඩ් එක තමයි මේ අන්තර්ජාලය හරහා මුදල් ලිපීම. එතකොට මේ ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කරන හැම කෙනෙක්ටම මුදල් ගලාගෙන එන්න ප්‍රධාන මාර්ගයක් බවට පත් වෙනවා මේක. පැහැදිලිද? එතකොට ඒකට ඔබව හරියට ගයිඩ් කරන්න අවශ්‍ය නිසා සහ මේක ලෝ ෆැක්ට්‍රැක්ෂන් මාර්ගයෙන්ම ඔබට ලබා දීම සිද්ධ කළ යුතු නිසා මේකේ තියෙන එක එක අණු කොටස් එක්කලා ඔබව නිවැරදිව ඒ හිතන විදිය ට්‍රේන් කරන විදිය මනස ට්‍රේන් කරන විදිය ඒ ඔක්කොම මම ලබාගෙන තියෙන අත්දැකීම් එක්කලා මම ලබාගෙන තියෙන දැනුම එක්කලා මම ගොඩාක් මේ පිළිබඳ වර්ධනය කරලා තියෙනවා විවිධ මූලාශ්‍ර වලින් මුදල් ගෙවලා මම සම්බන්ධතා මේ පාඨමාලා ලබාගෙන ඒ වර්ධනය කරලා තියෙනවා ඒ හැමදේම මේ
අරගත්ත හැම දැනුමම ඔබට ලබා දෙන්න තමයි මම ඉතින්දී බලාපොරොත්තු වෙන්නේ හරි විදියට ඔබව ගයිඩ් කරන්න. ඉතින් මේ ඔක්කොටම ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා ශාරාජී සිම්පල් ලයිෆ් FB page එක හරහා. මේ වෙනකොට දරුව මගෙන් විමසීම් කරන පිටරටට පළිගු ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වෙනකොට මම ඕස්ට්‍රේලියාවට UK වලට ඊළඟට ගොඩාක් අපි ගත්තොත් එහෙම මේ යුරෝපීය රටවල් වලට මැද පෙරදිග රටවල් වලට ඊළඟට ඕස්ට්‍රේලියාවට ඒ වගේ රටවල් බොහොමයකටම මැනික් සහ පලිංගු ලබා දීම සිද්ධ කරන එක රක්ෂණා වර්ණයක් සහිතව නීත්‍යානුකූලව සිදු කරන දෙයක්. ඉතින් දරුවන්ට අවශ්‍ය නම් ලබා ගැනීම කරන්නට පුළුවන්. පලිංගු සහ මැනික් වලින් අපි කරන්නේ සූර්ය ශක්තිය. එහි තියෙන බලය ඒ සංඛ්‍යාතයන් අපේ ඌරාවට සම්බන්ධ කරගෙන මේ ආධ්‍යාත්මික සංඛ්‍යාතයන් නිවැරදි පරාසයක තබා ගැනීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මගේ මේ සියලුම ඉගැන්වීම් පුතේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණම සුභාදහමේ ශක්තියත් එක්කලා සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා සම්බන්ධ වීම සිද්ධ කරන්නට හැකියාව තියෙනවා. එහෙනම් හැම දිනාටම මේ විශ්වයේ ආශිර්වාදේ මේ සුභාදහමේ ආශිර්වාදේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම.